අයිබන් සූදාසනක් වේවා අද අපි සූදානම් පත්තර වෙනතු ආරම්භ කරමු අයිබන් දිවස අයිබන් බුද්ධික සූදාසනක් 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 අද කාගේද උපන්දිනේ මාටින් ලූතර් කින්ගේ උපන්දිනේ අද ඒ වගේම තමයි සිඩ්නි ජනසේකර මහත්මයා ජීවිතුන් අතර හිටියානම් එතුමගේ උපන්දිනය අද සමරන්න තිබුණා අද ජනවාරි 15 වෙනිදා මට ඒක මතක මේ හිට අපේ තාත්තා කිව්වත් 16 වෙනිදා ඒක ඉදින් සුබ උපන්දිනේ 15 වෙනිදා උපන්දිනේ මතකයි ජනවාරි 15 වෙනිදා මාටින් ලූතර් කින්ගේ උපන්දිනය 1929 ජනවාරි 15 වෙනිදා තමයි එතුම උපත ලැබුවේ ඇමරිකානු මහජන අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් ඉතාමත් විශාල අරගල රැසක් කරපු නායකයෙක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි නොබෙල් සාමිතියගේ 1964 දී ඔහු ලබා ගන්නකොට නොබෙල් සාමිතියage ලබාගත් ලාබාලතම පුද්ගලයා බවට පත් වුණා. එවකට මාටින් ලූතර් කින් විශේෂයෙන්ම බැප්ටිස් දේවත් ගැතිවරයෙක් විදිහටයි එතුමව සැලකුවේ. දකුණු ක්‍රිස්තියානි නායක සමුළුවේදී මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරපු කතාවෙන් තමයි වැඩි වශයෙන් එවකට එතුමාව කීර්තියට ලක් වුණේ. ඒ වගේම තමයි එතුමා කරපු කාරණාවල් නිසා කළු ජාතිකයන් වෙච්ච අසාධාරණකම් කළු ජාතිකයන්ව ගණන් ගන්න නැතුව හිටපු කාලෙදී එතුමා ඇමරිකාවට නිදහස දිනා දීමේදී නැත්නම් ඇමරිකාවේ ජනතාවට මානව අයිතිවාසිකම් රැකදීමේදී ඉතාමත්ම විශාල මෙහෙයක් කරපු කෙනෙක්. අපි ඒ පිළිබඳව සිහිපත් කරනවා. මාටින් ලූතර් කින් ගැන ගොඩක් අය අහලා තිනවනේ. ඔව් බුද්ධික එහෙම කියද්දී මාටින් ලූතර් කින් කියන මේ ජනනායකයාගේ ලෝකනායකයාගේ කතා අතිශය ජනප්‍රියයි. ඒ කියන්නේ මේ සමාජ මාධ්‍ය ඔස්සේ මට YouTube ඔස්සේ නිකමට ගිහිල්ලා බලන්න මේ එදා ඒ කාලේ අර කළු සුදු ඡායාරූප තමයි පසුබිමේ තියෙන්නේ. ඒ හඬ ඇහෙනවා. ඔහු කියපු කතා විශේෂයෙන්ම I have a dream මට සිහිනයක් තියෙනවා කියන කතාව ලෝකයේ අතිශය ජනප්‍රිය කතාවක්. මාටින් ලූතර් කින්ට තිබිච්ච සිහිනය තමයි ලොකුම සිහිනය තමයි කළු ජාතික වහල් එහෙම නැත්නම් කළු ජාතික ඇමරිකානුවන් සහ සුදු ජාතික ඇමරිකානුවන් මේ දෙගොල්ලෝ එක ආසනයක සම ආසනයක වාඩි වෙලා ඉන්නව දකින්න එක තමයි ඔහුගේ සිහිනේ බවට පත් වෙන්නේ. මේ කතා කරන්නේ 1929 සහ 69 අතර කාල සීමාව තුළ. දැන් නැවත වතාවක් 2021ට ආවම ඇමරිකාව තුළ ඒ මාටින් ලූතර් කින් එදා දැකපු සිහිනය මියදිලා තියෙනවා. හැබැයි බුද්ධික මේ මාටින් ලූතර් කින් කියන මේ කතාවේදී කියනවා I have a dream that one day this nation will rise up and live out the true meaning of its. කවදා හරි දවසක මේ ජාතිය නැගී සිටීම සහ ඒ සැබෑ අර්ථයෙන් නැගී සිටීම කියන එක තමයි මගේ සිහිනේ කියලා. ඒ සිහිනේ බුද්ධික අපිටත් අදාළයි. අපිත් මේ මොහොතේදී ඉන්නේ එහෙම මුළු ජාතියම එකවන්ව නැගී සිටීම. ඒ කියන්නේ නැගී සිටීම කියන අදහසේ සමස්ත තේරුම ඇතිවම අපි එකිනෙකා බෙදාගෙන නෙවෙයි මම විතරක් නැගිටිනවා අනිත් එකා පාගගෙන මම නැගිටිනවා කියන එක නෙවෙයි අපි සියලු දෙනා අත්ල් අල්ලගෙන නැගී සිටින්න ඕනේ. අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටි දවසට අපේ ජීවිත අවසන් වීම ආරම්භ වෙනවා කියලා මාටින් ලූතර් කින් කියනවා. අවසානයේ අපිට මතකයේ ඉතුරු වෙන්නේ අපේ ජීවිතේ අපි අතර තිබිච්ච මතක නෙවෙයි නැත්නම් අපි කතා කරපු දේවල් නෙවෙයි මිතුරන්ගේ නිශ්ශබ්දතාවයත් එක්ක සිදුවෙච්ච දේවල් සම්බන්ධයෙන් විතරයි අපිට මතක කියන එකයි මාටින් ලූතර් කින් පවසන්නේ. අද වැඩසටහන ආරම්භ කරන්න මේ දේවල් ඔබට වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දුෂ්කර මාවත් දක්ෂ රියදුරන් බිහි කරන්න නැහැ කියලා කියනවනේ. අපි සූදානම් අද ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත වෙත ඔබ අරගෙන යන්න. දිනවෙන පුවත්පතෙන් ආරම්භ කරන්න සූදානම් අද දවසේදී දිනවෙන පුවත්පතේ ප්‍රධාන පුවත අගමැති මැදිහත් වීමෙන් නැවතත් සිනමා කර්මාන්තයට කැපූ බදුසහන යහපාලනය කැපූ බදුසහන නැවතත් ලබා දීම සම්බන්ධයෙන් තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ. චිත්‍රපට නිෂ්පාදනය ප්‍රදර්ශනය උපකරණ ආනයන බද්දෙන් නිදහස් කියලා තියෙනවා. චිත්‍රපට නිෂ්පාදනය ප්‍රදර්ශනය උපකරණ ආනයන බද්දෙන් නිදහස් මහින්ද අලුත්ගිදරයි මේ පිළිබඳව සඳහන් කරන්නේ. යහපාලන ආණ්ඩුව සමයේ සිනමා කර්මාන්තයට අදාළව අහෝසි කරන ලද බදුසහන නැවත පිරිනැමීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ කියන ප්‍රවෘත්තිය අද දිනමින මුල් පුවතට වාර්තා කරලා තියෙනවා. කොළඹට කිරි අපට කැකිරි කොළඹට කිරි ගමට කැකිරි කියන සටන් පාඨය දැන් සටන් පාඨයක්ම විතරයි කියන එක පැහැදිලි. මෙන්න බලන්න කොළඹින් වාර්තා වෙන පුවත. පාසල් සිසුහු 30,000ක් ඉගෙනීම අත්හැරලා
වැඩිම පිරිස වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. අද අරුණපුවත්පතට අශිකා ජයවීර කෙනෙන වාර්තාව අපි ප්‍රධාන පුවත හැටියට තෝරගන්නවා. අරුණපුවත්පතේ 2019 අවුරුද්දේ පාසල් සිසුහු 30,000ක් පාසල් අත්හැරලා ඉගෙනීම අත්හැරලා තියෙනවා කියලා වාර්තා කර සිටින්නේ ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ වාර්තා උපුටා දක්වමින්. පළවෙනි ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් මෙලෙස පාසල් හැරගොස් ඇති බව තමයි ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිය අවුරුද්දේ කියන්නේ 2019 අවුරුද්දේදී පළමු ශ්‍රේණියට සිසුන් 3,33,074ක් ඇතුළු වෙලා තියෙනවා. හැබැයි දෙකේ පන්තියට ගිහිල්ලා තියෙන්නේ ළමයි ගාන ගණන් කරලා බැලුවාම එතන 160ක් අඩුවිලු. ඊට පස්සේ දෙවෙනි ශ්‍රේණියේ ඉඳපු ළමයි ගාන බැලුවාම අවුරුද්ද අන්තිමේදී එතන 273 දෙනෙක් අඩු වෙලා තියෙනවා. මේ විදිහට ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව ගණන් කරලා කියනවා කොහොමද සාමාන්‍ය පෙළ දක්වා දරුවෝ අඩු වෙලා තියෙන්නේ කියලා. මේ පාසල් නොවන දරුවන් වැඩිම ගණනක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. මොරටු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ග්‍රාම නිලධාරීවසම් 42ක පාසල් නොවන දරුවෝ 95 දෙනෙක් ඉන්නවලු. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13 අතරින් දෙහිවල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ මහරගම කොට්ටාස 3 හොඳයි. මොකද ඒකේ පාසල් නොවන කිසිදු දරුවෙක් නැහැ කියලා කියනවා. මෙන්න කොළඹ දිහා බලන්න. ඕකේ තව කාරණාවක් තියෙනවා දූෂ්‍ය. දැන් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් ඔය පිළිබඳව කතා බහ කරාම ඔවුන් කියනවා මේ සංගණනයන් හැරීම සම්බන්ධයෙන් නිවැරදිතාවයේ තවම ඔවුන්ට කියන්න විදිහක් නැහැ. ලබන සතියේ තවුන් ප්‍රකාශනයකුත් කියනමට සූදානම් කියලා. මොකද සමහරක් අය ඉන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ පාසලයක් නැති වුණාට කොළඹින් බැහැරව ගිහිල්ලා වෙන දිස්ත්‍රික්කයේ පාසලකට ඇතුළත් කරලා තියෙන්න පුළුවන්. මේකෙන් කියවෙන්නේ නැහැ මේ පාසල් යන අය පාසල් හැර ගිය අය ප්‍රමාණය අඩු වැඩි වීමක් ගැන සඳහන් වෙන්නේ නැහැ. කොයි වෙලාවකවත් කොහොමත් මෙහෙම ප්‍රශ්නයක් රටේ උද්ගත වෙනවා කියන කාරණාව ඇත්ත. ඒ පිළිබඳව හරිතොරතුරු අපිට ලබන සතියේ කියන්න හැකියාව ලැබෙවි අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන්. ඔව් සහ මේක සමාජ විද්‍යාඥයෝ වගේ උදවිය මේක ගැන හොයන එක වටිනවා. ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ කියලා. අද පුවත්පතේ ප්‍රධාන පුරුතියට යන සූදානම් නැගෙනහිර පර්යන්තය ගැන වරාය වෘත්තීය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක් කියලා සඳහන් කරනවා. 49%ක් දුන්නොත් එයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ගැන අද අවසන් තීරණයක් කියලා සඳහන් කරනවා. ඉන්දික හේවා විතරනම් මේ වර්තාව ඉදිරිපත් කරන්නේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් වලින් 49%ක් ආයෝජකයන් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන තිබෙන නිසා ඒට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම අද වරාය වෘත්තීය සමිති සියල්ලම කොළඹදී රැස් වෙන බව නැගෙනහිර පර්යන්තයේ සුරකිරීමේ නැගෙනහිර පර්යන්තයේ සුරකිරීමේ වෘත්තීය සමිති එකමුතු සඳහන් කරයි. නැගෙනහිර පර්යන්තයේ කොටස් ආයෝජකයෙකුට ලබා දීමට කටයුතු කළහොත් සයිටම් ආයතනයේ පරාජයට පත් කළ ආකාරයටම මෙම යෝජනාව පරාජයට පත් කරන බව නැගෙනහිර පර්යන්ත සුරකිරීමේ වෘත්තීය සමිති එකමුතු සඳහන් කරයි කියලා සඳහන් වෙනවා. වෘත්තීය සමිති මේ වැඩේ හොඳ නෑ කියලා තමයි කියන්නේ. හැබැයි රජයේ පැත්තෙන් අපි දැක්කා ඊයේ දවසේදී ප්‍රකාශයට පත් කරනවා මේ සිද්ධ වෙන ආයෝජනයක් විකිණීමක් නෙවෙයි. කොහොමද සිද්ධ වෙන්නේ පැහැදිලිව මීට කලින් නම් විකුණලා ඉවර නැකන් දැන් නැකෝද විකුණන්නේ මොකක්ද විකුණන්නේ කාටද විකුණන්නේ කියලා. හැබැයි පැහැදිලිව මේ තොරතුරු සපයලා තියෙනවා. වෘත්ති සමිති වලටත් අවස්ථාවක් තියෙනවා තමන්ගේ ක්‍රියාමාර්ග ගන්න. ඔව්. මෙම ජාතික කාරණා ගැන සංවාදයක් ඇති වෙන එක හොඳයි. ඔව්. හැබැයි කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු තෙන්න පුළුවන් කියන එකත් මතක් කර තියාගන්න. මොකද ජාතික පුවත්පත් කිහිපයක් වාර්තා කර තුන දේශපාලනඥයන් මේ සම්බන්ධයෙන් දක්වන අදහස් අපි ඒක වාර්තා කරන්නම්. ඒ අතරේ ඉන්දිකා රාමනායක අද ලංකාදීප පුවත්පතට වාර්තා කරනවා සෞඛ්‍ය නිරෝධාන නීති කැඩු ආයතන 473කට නඩු කියලා. වැඩිපුරම මේ අතර තියෙනවා රාජ්‍ය ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන දෙවර්ගයේම එකතුව ගත්තහම තමයි මේ අංක එහෙම නැත්නම් මේ ඉලක්කම වාර්තා කර සිටින්නේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන, ජල විදුලි දුරකථන බිල්පත් ගෙවීමේ ආයතන, කර්මාන්ත ශාලා, පෞද්ගලික අංශයේ කාර්යාල සහ වෙළඳ සැල් මේ අතර වන බව සඳහන් කර සිටින්නේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කර සිටින්නේ ලංකාදීප පුවත්පත. මොකද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 15 වනදා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක්. ඒ අනුව කොහොමද රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, වෙළඳසැල් කටයුතු කරන්න ඕනේ කියලා ඒ ගැසට් නිවේදනයේ උපදෙස් දීලා තියෙනවා. ඒ නීති කැඩු ආයතන 473කට නඩු. විශේෂ පොලිස් මෙහෙයුමක් තවදුරටත් ක්‍රියාත්මකයි. පොලිස් නිලධාරීන් 400ක් මේ සඳහා යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය නැත්නම් පොලිස් මූලස්ථානයේ සඳහන් කර සිටිනවා. හොඳයි, අපි තව ස්වල්ප මොහොතකින් සුදනම් වෙනවා හමුදා පුතුමාවත් සම්බන්ධ කරගන්න. ඒ වගේම තමයි දිවයින පුවත්පතත් ප්‍රධාන ප්‍රවෘත්ති ඉදිරියට වාර්තා කරලා තිනවා. දැරියන්ට වදහිංසා කළා යයි අනුරාධපුර අවන්ති දේවි ළමා නිවාසයේ කාරණාව සම්බන්ධයෙන් අපි සුදානම් ඒ වෙලාවෙදී මේ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කතා බහ කරන්න. දිනුෂ, පහුගිය දිනවලදී මාධ්‍ය ඔස්සේ සාකච්ඡාට ලක්ුණා මේ කාරණාව සම්බන්ධයෙන්. අනුරාධපුර විතරක් නෙවෙයි ළමා නිවාස සම්බන්ධයෙන් ගත්තහම
ළමයින්ට සිදෙන කටයුතුකම් ඔවුන්ගේ පරිස්සම සම්බන්ධයෙන් ගත්තහම ඔවුන්ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ගත්තහම විශාල වශයෙන් බලපාන කාරණා ගණනාවක් තියෙනවා ඒ විතරක් නෙවෙයි පාසල් වල පවතින නිවාසිකාර සම්බන්ධයෙන් ගත්තහම මේ පිළිබඳ ගැටළු සාකච්ඡා තත්ත්වයන් උද්ගත වෙලා තියෙනවා මේ සියල්ල සම්බන්ධයෙන් අපි කතා බහ කළ යුතුයි ළම ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයාව අද දවසේදී අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ වදින්සාව පමුණුපු අනුරාධපුර ළමා නිවාසී ප්‍රශ්නය සහ ලංකාවේ ළමා නිවාස සම්බන්ධයෙන් අධ්‍යන තත්ත්වය පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා ජේටීඩි සිල්වා අද මවබිම්පත් පත්‍ර ප්‍රධාන සිරස්සලේ වාර්තා කර සිටින්නේ ඒ අනුව සිරදනුවම නියම වූ දා සිට රංජන්ට අවුරුදු 7කට ප්‍රජා ඇති අහෝසි කියලා මවබිම්පත් පත්‍ර වාර්තා කරන වසර 4ක බරපතල වැඩ ඇතිව සිරදනුවමකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අපරාධ වරදකට ලක්ව ඇති හේයින් ඔහුගේ සිරදනුවම මාස 6ක් ඉක්ම වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචි හේවා මහත්මයා මොබිම් පුවත්පතට කියා තිබෙනවා දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ඊයේ දවසේදී විවෘත වුණා ඊයේ හවසයි මේ ටයර් කර්මාන්ත ශාලාව විවෘත වුණේ දිනමින පුවත්පතේ ඡායාරූපයක් එක පළ කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් නුවන් කොඩිකාරය මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දිනමිනට දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියෝ ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන ෆෙන් फेरंटीनो टायर कॉर्पोरेशन पुद्दीर्ग समागम ये दे आरंभ करा गोटाबे राजपक्ष जनाधिपति मागे प्रधानत्वेन कियला संधान करनवा होरनदी तमाई ये पास्वरदी में आरंभ कर लतीयने अपे मतियमतुरु पिरसक में सदा सहभागी लतीनवा रटट होंद खलक कियाई कियला अपिट कियानट पुलवा කොවිඩ් මර්ධනය කියලා කියන්නේ පැති කිහිපයක්. ඒ කියන්නේ මේ මෙහෙුවේ පැති කිහිපයක් තියෙනවා. එකක් තමයි නිරෝධායනය. ඊට පස්සේ විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම. ඊට පස්සේ ආසාදිතයන් හඳුනා ගැනීම, ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීම, පැතිරීම පාලනය කිරීම. මේ සියලු කාර්යභාරයන් පැවරී තිබෙන්නේ කොවිඩ් මර්ධන ජාතික කාර්යසාධක බලකාය ප්‍රධානියා විදිහට හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්ල මහත්මයාට එතුමා කරන ප්‍රකාශයක් උපුටා දක්වමින් අද අරුණ පුවත්පත වාර්තා කරන ගුවන් යානා 10කින් ශ්‍රී ලාංකිකයෝ 800ක් මෝබිමිට ගෙන්වන්න ගාන වැඩි කරන්න තීරණය කළ තිබෙනවා කියලා අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා ඒ යුද හමුදාපතිතුමාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්. ඔව් අපි සුදන්න වෙනවා තවත් ಸ್ವಲ್ಪ මොහොතකින් තුමාව සම්බන්ධ කරගන්න. ඒ වගේම තමයි අද පුවත්පතේ කාරණාවක් සුදා. ඉන්දික හමුදාපතිතුමා අපිත් එක්ක සුදානම්ින්ද? හොඳයි අපිට සුදානම් අපිට පුළුවන් හමුදාපතිතුමාව සම්බන්ධ කරගන්න. සුබ උදෑසනක් හමුදාපතිතුමනි. සුබ උදෑසනක් බුද්ධික සා අපිට හැකියාව ලැබෙනවා දැන් දිනුෂත් මමත් කල්පනා කරමින් සිටියා හමුදාපතිතුමාගෙන් කාරණා කිහිපයක් දැනගන්න තියෙනවා ජෙනරාල් සවෙන්ද සිල්ලමැතිතුමා එතුමා තමයි කොවිඩ් කළමනාකරණය සහ මර්ධනය කිරීමේ ජාතික ව්‍යාපාරයේ සම්බන්ධයෙන් ගත්තාම ඒ කමිටුවේ සභාපතිවරයා වෙන්නේ ඒ වගේම තමයි මුළු ත්‍රිවිධ හමුදාවම බාරව ඉන්න නායකයත් එතුමා ඒක නිසා ඒ කියන්නේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියා විදිහටත් මේ කාරණාවල් සම්බන්ධනොත් ගත්තාම ඔබතුමාට හොඳ පරිචයක් තියෙනවා අපි දිගින් දිගටම ඔබතුමත් එක්ක තමයි කතා බහ කරේ අද වෙන විට රටේ තත්ත්වය කොහොමද කියලා මුලින්ම කැමති සංචාරකයන් ගෙන්නවා ගැනීමට කලින් අපේ රටේ අයව ගෙන්නවා ගැනීම සම්බන්ධයෙන් කතා බහ කරා මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබතුමාගෙන් දැනගන්න කැමති අපේ රටේ ජනතාව ලංකාවට ගෙන්න ගන්න ගාණ වැඩි කරනවා කියලා කතාවක් තියෙනවා කොහොමද මේ ගෙන්න ගැනීම ක්‍රමවේදය කියලා අලුත් තත්ත්වය දැනගන්නයි කැමති මෙහෙමයි සුබතත් දෙනාටම සුදේශන යම් යව කොළඹ පිටතට ගමනක් යන මම කතා කරන සමහරට අවේරතා ඇති වෙනවා දුරගතනේ කෙසේ වෙතත් ඔබ අහපු ප්‍රශ්නෙට සත්තම අපි ඊයේ දිනේ 800කට ආසන්න සංඛ්‍යාවක් ගෙන්නා ගැනීමට අපි බලාපොරොත්තු වුණා යනු අපිට ගෙරීමට හැකියාව ලැබුණා දැනට අපි සාමාන්‍යයෙන් දිනකට 600ක් අත්‍ය 50ක් වගේ සංඛ්‍යාවක් සෑම දිනකම වගේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අපි කටයුතු කරලා තිබෙනවා විශේෂයෙන්ම දැන් ඊයේ දිනේ ගත්තම කතාර් රාජ්‍යයෙන් සවුදි අරාබිය රාජ්‍යයෙන් මහදන්නේ ඊයේ 275ක් වගේ සංඛ්‍යාවක් ගෙන ගනු ලැබුවා ඒත් එක්කම ඕමාන් රාජ්‍යයෙන් 370ක් වගේ සංඛ්‍යාවක් අරාබි එමිරේට් රාජ්‍යයෙන් ඒ වගේම නෙදර්ලන්තයෙන් දකුණු කොරියාවෙන් 95ක් සහ සවුදි අරාබියෙන් මේ ආකාරයෙන් ගෙනා ගැනීමට අපි කටයුතු කරන ලැබුවේ. ඉතින් ඒ ආකාරයෙන්ම තමයි අද දිනේ දැනට සදහන් වෙන ආකාරයට 720ක 740ක වගේ සංඛ්‍යාවක් රැගෙනීමට නියමිතයි. විශේෂයෙන්ම මේ අයවලුන් ඕස්ට්‍රේලියාවෙන්, කතාර් රාජ්‍යයෙන්, ජපානයෙන්, ජර්මනියෙන්, මාලදිවයිනෙන්, ඉතාලියෙන්, ඒ වගේම බංග්ලාදේශයෙන්, තුර්කි රාජ්‍යයෙන්, චීනෙන් ඉතියෝපියාවෙන් 70කුත් ඇමරිකා එක්සත් ජනපදයෙන් සිංගප්පූරයෙන් ආදී රටවල්
මේ සියල්ලක්ම ආවරණය පරිදි පරිස්සමයි අපි මේ ආකාරයෙන් සතු කරලා තිබෙන්නේ ඉතින් අපි උත්සාහ කරන උපරිමයක් ගෙන්නා ගැනීමට ඒ ගෙන්නන අයවලුන් අපගේ ශ්‍රී ලාංකිකයන් වර්ග දෙකකට රැගෙනවනවා විශේෂයෙන්ම දැන් කියෙත් ගුවන් යාන දෙකකින් විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් රැගෙන ආකාර රජයෙන් ගෙන්නාගත් දෙකක් තිබිට අවතරව වාණිජ්‍යමය වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම ගුවන් යානයකම අපි අවස්ථාව ලබා දෙනවා 75 දිනකු අවමස්යෙන් රැගෙන ඒමට අවස්ථාවක් ලබා දීලා තිබෙනවා ඔව් ඕන් සියලු දෙනාම අනිවාර්යයෙන්ම නිරෝධායන ලක් වෙනවා ඒ නිරෝධායන ලක් වීම බහුතරයක් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලත් හෝටල් ඉල්ලුම් කරන අයට පමණක් හෝටල් වලට යෑමටත් අපි අවස්ථාව ලබා දීලා තිබෙනවා ඔව් ජෙනරල් සමාවෙන්න අපි දැක්ක ඔව් සමාවෙන්න දැන් ඔබතුමා කියපොන්න හෝටල් වල නිරෝධායන වෙන අයටත් ඔබතුමා ඉල්ලීමක් කරලා තිබුණා මේ හෝටල් වලින් පුළුවන් නම් ගාන අඩු කරන්න සාධාරණ ගානකට දෙන්න කියලා කොහොමද මේ හෝටල් වල ප්‍රතිචාරය ඔව් දැන් මෙහෙමයි මේ කතාවට ඉස්සෙල්ලා මම කියන්න ගිය කාරණය තමයි දැන් ඉන්නේ ලංකාවට හෝටල් වලට යනවා කියලාම ලංකාවට ගොඩබැස්සම් පස්සේ ඊයේ 87 දෙනෙක් වගේ සංඛ්‍යාවක් අපිට එහෙම යාමට හැකියාවක් නැහැ කිව්වා ඉතින් ඔවුන් ලංකාවට රැගෙන එලා තිබේ වැනි ගුවන් යානකින් නමුත් අපි කිසිම ආකාරයෙන් ඒක බැහැ කිව්වේ නැහැ අපි ඔවුන්ව රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වලටත් රැගෙන ගියා ඒක අනිවාර්යයෙන්ම සඳහන් කර යුතුයි අපි කාටවත් බල කරන්නේ නැහැ කියන එක එත් එක්ක ඔබතුමා අහපු ප්‍රශ්නෙට උව අපි සාමාන්‍යයෙන් ඒ පුද්ගලෙක්ට 7500 බැගින් තමයි එතෙක් කල්ලි කියන්නේ කාමරයක් දෙදෙනෙක් සිටිනවා නම් 7500 බැගිනොත් තනි පුද්ගලයෙක් ඉන්නවා නම් 12500 බැගිනු තමයි අපි සඳහන් කරලා තිබ්බේ. නමුත් අපි මේවා ඉස්සෙල්ලා තරු හතරේ හෝටල් හෝ ඊට ඉහළ හෝටල් වලට තමයි මේ ආකාරයෙන් අපි ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට කටයුතු කරන්න ලැබුවේ. නමුත් පසු කාලීනව සමහර කුඩා හෝටල් හිමියන් නිසා අපිට කතා කළා අපිට ලිඛිතවත් ඉල්ලලා දැනුම් දුන්නා වුන් ඉතාමත් අපහසුවෙන් ජීවත් වෙන්නේ කාමර 40ක් 50ක් 75ක් වගේ තියෙන කට්ටිය අපිටත් මේ අවස්ථාව දෙන්න අපේ සේවකයන් රදවා ගන්න ඕනේ අපිට අපහසුයි අපේ තිබෙන වාහන පවා අපේ පෞද්ගලික දේවල් අපි උකස් කියලා තමයි මේ දවස්වල දුවන්නේ ඒකින් අපිටත් අවස්ථාවක් දෙන්න කියලා ඉතින් ඒ අනුව සාමාන්‍යයෙන් හෝටල් ඒ වගේ හෝටලුත් ලබා ගැනීමට කටයුතු කරන ලැබුවා ඉතින් ඒකින්ද ඒ හෝටල් සමහර ලාට මේ තරු හතර නෙමේ ඉතින් අනිවාර්යයෙන්ම ඒ හෝටල් වල පහසුකම් සමහර වුණා සමහර ඒ වගේ කුඩා වුණත් අර තරු හතර හෝටල් වලට වඩා හොඳ හෝටලු තිබුණා යතර කෙසේ වෙතත් මේ ගැන තමයි මම විශේෂයෙන්ම සියලුම හෝටල් හිමියන් අපිට පහසුකම් සපයීමට කැමතියි අර දැන් මේකත් සමහර අය උසම් කියනවා තෝරාගත් කණ්ඩායමක් කියලා එහෙමසේ නෙමේ සමහර විශාල හෝටල් කැමති නෑ මේකට සම්බන්ධ වෙන්න මොකද මේ ආකාරයෙන් නිරෝධායන්ට අපි ලක් කරන්න හෝටලයක් තෝරාගත්තොත් එබ හෝටලේ ඉන්න කිසිම සේවකයෙක්ට නිවසකට යන්න අයිතියක් හැකියාවක් නෑ ඔවුන් නිරෝධායන වෙලා ඔවුන් ඉන්න ඕනේ හෝටලේ පමණ රැඳී සිටින්න ඕනේ ඊට පස්සේ මේ ලංකාවට එන අයවලුන් ඇවිල්ලා ඒ හෝටලෙන් ගියන් පස්සේ කවදා හරි දින 14 වෙලා ගියන් පස්සේ ඊට පස්සේ මේ සේවක සේවිකාවන් හෝටලේ ඉන්න කට්ටිය තව දින 14ක් අපි අතර නිරෝධායන කරලා තමයි නිවෙස් වලට යන්න දෙන්නේ. ඉතින් ඒකින්ද බොහෝ හෝටල් මේවට කැමති වෙන්නේ නැහැ. තවත් කමුදායමක් තිබුණා ඔය මගුල් සහ අනිකුත් උත්සව සහ ඒ වගේ දේවල් ඒ හෝටල් වල තියෙනවා නම් ඒ වගේ හෝටල් අපි තෝරගන්නේ නැහැ මේ නිරෝධායනට නිරෝධායන කරන කිසිම වෙන සම්පාෂණයක්වත් විසම වෙන කටුස්සකට බාර ගන්න නැති හින්දා. ඉතින් එවැනි හෝටල් ඉතින් ඒ හෝටල් වලින් අපිට ඇත්තටම අපි ඉල්ලුවක් කරන් පස්සේ දැනට අපිට ප්‍රතිචාර දක්වලා තිබෙනවා මම ඕන්ට දැනුම් දුන්නේ ක්‍රම දෙකකට එකක් 7500 කියන එකක් පුළුවන් නම් අඩු කරන්න හිතත් අමතරව මම ඉල්ලා සිටියේ තරු හතරට අඩු හෝටල් වලින් ඊට වැඩි අඩු ගාණක් දෙන්න මේක සිද්ධියත් අපිට ලබා දීමට හැකියාවක් නැහැ නැත්තම් අපිට යම් කිසි ගාණක් නියම කරන්න වෙනවා කියලා ඉතින් ඒ අනුව ඊයේ දිනේ වෙන විට අපිට ප්‍රතිචාර ඉතාමත් අනාත්මක ප්‍රතිචාර දක්වලා තිබෙනවා ඉතින් ඔවුන් සමග අද දිනේ බොහෝ දුරට අපි කතා කරගෙන මුදල් ඒ කියන්නේ වට්ටම් දෙකක යටතේ තරු හතර සහය හෝටල් වලට අපි ප්‍රමාණිකුත් අනිත් ඉතින් පල්ලෙහා හෝටල් වලට ඊට අඩු ගාණකුත් යටතේ අපගේ ශ්‍රී ලාංකිකයන්ට මේ හෝටල් අවශ්‍ය කටිට පමණක් මේ ආකාරයේ හෝටල් ලබා දීමට කටයුතු කරනු ලබනවා හොඳයි හොඳයි කොවිඩ් සම්බන්ධනොත් පුංචි තොරතුරු දැනගන්න කැමති අද වෙන විට තත්ත්වය ඔබතුමාට කියන්න පුළුවන් සරලව කොවිඩ් වලින් ඔව් අද දිනේදී ඇත්තටම ඊයේ දිනේදී
බුද්ධික සහ දිනුෂ 670ක් කී දිනේදී ශ්‍රී ලංකාවේ කොයිත් ආතාදිත්‍යයන් වාර්තා වූවා ඒ වාර්තා වූ ආයවලුන්ගෙන් බහුතරය වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පා දිස්ත්‍රික්කයේ ඒ වගේම මහනුවර ගාල්ල ඒ වගේම වවුනියාව වැනි ප්‍රදේශවලනුත් සුළු හෝ සංඛ්‍යාවක් විශේෂයෙන්ම සැලකිතු ප්‍රමාණයක් වාර්තා වූවා පීත අමතර ඊයේ දිනේ මරණ හතරක් හැටියටයි වාර්තා වන්නේ මරණ හතරෙන් දෙකක් වාර්තා වන්නේ දොළොස්වෙන්ද මිය යපු ඒවා ඊයේ වාර්තා වුණාට මේ අනුව ඊයේ දිනෙත් එක්ක මරණ හතරක් වාර්තා වුවත් ඔවුන් සිදෙනෙක් හෝමාගම රෝහලේ මිය ගිහිලා තිබෙනවා එක් පුද්ගලෙක් කුල්ලේරියාවේ රෝහලේ එක් කාන්තාවක් සහ පිරිමි සිදෙනෙක් හැටියට තමයි වාර්තා වන්නේ වයස අවුරුදු 47ක 53ක 72ක සහ 57ක ආදී වශයෙන් මේ අනුව ශ්‍රී ලංකාව තුල හදවත වෙත සමස්ත මියෑම් 251ක් තමයි වාර්තා වන්නේ ඒත් එක්කම ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදනයේ වී ප්‍රතිකාර ලැබන සංඛ්‍යාව 6904ක් ඒකෙන් 2700ක් විතර රෝහල් වල ප්‍රතිකාර ලැබනවා ඉතුරු 4500කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන්නේ युद्ध हमुदा प्रमुख त्रिविध हमुदा विसिन पवत्वागे निरोधान मध्यस्थान प्रतिकार मध्यस्थान भवन परिवर्तने कर्पु इवेनि स्थान वल एवागे विशेषेम किसीम रोगी तत्व्याक पेन्नुम नोकर नमुत कोई के लासा दिन भवन तहवर इच्छायरून में आकारे प्रतिकार लबनौ में अनु श्रीलंका तुल समस्त कोई आसादित वू संख्या पनस्दार नमस्य एकाक खेटियताई वार्तावान्य ඉතින් විශාල සංඛ්‍යාවක් අපි PCR 14565ක් PCR පරීක්ෂණ කරලා තියෙනවා ඒ අතරව ඇන්ටිජන් පරීක්ෂණ විශේෂයෙන්ම කොවිඩ් ආසාදිතයෙක් ඉන්න පුළුවන් කියන තැන් අපි කරගෙන යනවා අර කිව්වා වගේ දැන් මුඛ ආවරණ පළඳගෙන සිටින් නැති කට්ටිය ප්‍රයෝගණය යනවා ඊට අමතරව අපි මාළු ලෑලිවල නැත්නම් වෙළඳපල් විශේෂයෙන්ම අපි දැක්ක සතියන්ත පොළවල් වගේ ඊයේත් එක් පොළක මේ ආකාරයෙන් වත්තගම ප්‍රදේශයේදී හමු වුණා යසලකියුතු ප්‍රමාණයක් මහනුවරින් මේ ආකාරයෙන් සිටිය හැකි කොවිඩ් ආසාදිතයෙක් සිටිය හැකි එමගින් අපි මේ ආකාරයෙන් පවත්වගෙන යනවා ඒත් එක්කම තමයි දැන් අපි අර විශේෂම මේ සති අන්තය ටිකක් දීර්ඝ සති අන්තයක් විය හැකි බැවින් මේ සති දින කීපයකට ප්‍රථම අපි ආරම්භ කරන්න යෙදුණා විශේෂයෙන්ම එළිය නැත බස්නාහිර ප්‍රදේශයේ පිටත් යන එක බලන්න ඉතින් යනුව මේ වෙනකොට ඊයේ දිනෙත් එවැනි අරුන් 7 දිනක් ඊයේ දිනේ වෙනකොට වාර්තා වෙලා තිබ්බා පිටතට යන ශ්‍රී ලාංකිකයන් අතරින් බස්නාහිර ප්‍රදේශ පිටත යන අයවලෝ අතරින් කොවිඩ් ආසාදනයේ වී හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණ යුද හමුදාපතිතුමන් ජෙනරාල් ශවින්දු සිල්ලමැතිතුමන් බොහොමත්ම ස්තුතියි රාජකාරී ගමනක් යන අතරතුරේදී වුණත් අපිත් එක්ක සම්බන්ධ වුණා කතා කරොත් බෑ කියන එකවදාවත් බොහොම ස්තුතියි ඔබතුමා රටටත් අපිටත් ගොඩක් වටින කෙනෙක් මේ විලාවේ මහන්සි නොබලා අපිත් එක්ක කතා බහ කරපු එක ගැන රට දැනුවත් කරපු එක ගැන අපි නැවත වතාවක් ස්වාධීන රූපන්සේ ස්තුතිය පත්‍රමින්තු ස්තුතිය උරුතුවන් පිටනවන්න කැමතියි. ඔව් බුදුක ජෙනරාල් ශවින්ද්‍ර සිල් මහත්මයා කියපු අර එක සිද්ධියක් අපි පොඩ්ඩක් අවධාරණය කරන්න කැමතියි. ඒ තමයි දැන් විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට එනවා සමහරට එන්න කලින් කියනවා අපි සල්ලි ගෙවලා හෝටලයක නිරෝධාන වෙනවා කියලා. එයාපෝට් එකට අවිල්ලා බැස්සෙන් පස්සේ කරන්නේ අපිට සල්ලි ගෙවන්න බෑ කියලා. රණ්ඩු සරුවල් හදාගන්නේ මේ රට විරුවන් බව හමුදාව වෝද කරගෙන තියෙනවා ඒ නිසා හරි උගුල ගෙවන්න නැත්නම් අපි රජයේ මගින් පවත්වන නොමිලේ පවත්වන නිරෝධායන මධ්‍යස්ථාන වලට යවනවා දැන් මේවා තමයි වාර්තා වෙන්න ඕනේ අර සමහරලාට සමාජ මාධ්‍ය වලට කුණු කන්දල් මේ පොඩි දේ ලොකු කරලා පෙන්වන දේ වෙනුවට මේ කාරණා වාර්තා වෙන්න ඕනේ මොකද මේ ක්‍රමවේදයේ ලේසි නෑ ඉස්සියල ලේසි ඇවිල්ලා රජයේ නොමිලේ නම් යන්න වෙන රජයේ තැන් වලට නොමිලේ කියලා හෝටල් වලට යන්න විදියක් නැහැ අපිට ඔව් महाचार्य मुदित विधान पत्र महात्म्यवादान बस निपदन कर्माशाल आयोजन जनाधिपति उपदेश संधान करना නිදර්ශනී වික්‍රම සිංහ තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන රාජ්‍ය ආයතන සතු අබලි වාහන 4900ක් පමණ සීමා සහිත ලක්දිව ඉංජිනේරු පෞද්ගලික සමගම යටතේ අලුත් වැඩියා කරමින් වෙළඳපොලේ වටිනාකම මත විකුණා රජයට ආදායම ලබා ගැනීමට ජනාධිපති කොටාවේ රාජපක්ෂ මහතා තීරණය කර තිබේ කියලා පුවතක්
අද පුවත්පතට වාර්තා කරලා තියෙනවා. ඔව් බුද්ධික ඒත් එක්කම දිනමින පුවත්පතේ තියෙන මේ මේ විශේෂම වාහන එකලස් කිරීම සහ වාහන නිසා අපේ රටෙන් විදේශයට යන ඩොලර් ඉතුරු කරගන්න කරන ක්‍රමවේදය පිළිබඳ පුවතක් තියෙනවා. අපි ඒ පුවතත් වාර්තා කරලා ඉන්නම්. මේ වෙනකොට අපිත් එක්ක සම්බන්ධ කරමින් පවතින මුදිත විද්‍යානපතර මහාචාර්යතුමාව මෙරටදී වාහන නිපයුම් එකලස් පටිපාටියට කැබිනට් අනුමැතිය කියලා සඳහන් කරනවා දිනමින පුවත්පත. කර්මාන්තකරණයේ පෙරලියක් ඇති කරන බව ඇමති විමල් කියයි. විමල් ඊරංශා අමාත්‍යවර මේ පිළිබඳව දිගින් දිගටම ගොඩක් මහන්සි වුණා. කොහොම හරි කළා මේ දේ අපි මේ රටට කරනවා කියලා. වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩනමින් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් කර්මාන්ත අමාත්‍යංශය මගින් සැකසූ ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය කැබිනට් අනුමැතියක් හිමි වෙලා තියෙනවා කියලා කියනවා. මේ මෙහෙයුම් පටිපාටිය මෙච්චර කාල තිබුණු දෙයට වඩා වෙනස් පටිපාටියක් ආරම්භ කරලා අද කාලයට ගැලපෙන විදිහට කොහොමද වාහන එකලස් කරන්න පුළුවන්ද නැත්නම් රටේ වාහන හදන්න පුළුවන්ද කියන එක සොයා බලලා අලුත් ක්‍රමවේදයක් හඳුන්වලා ඉදිරිපත් කරා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. අපි සූදානම් මේ වෙලාවේ සම්බන්ධ කරගන්න මහාචාර්ය මුදිත විද්‍යානපතර මහත්මයාව. ආයිබුවන් සුබදාසනක්. ආයිබුවන්. ඔව්. හරි බුද්ධික ගාව තියෙනවා අද දිවෙන පුවත්පත ප්‍රධාන සිරස්සල හැටියට වාර්තා කරන කාරණාවේ තමයි අනුරාධපුර අවන්ති දේවී ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව අත්අඩංගුවට මේ දරුවන් ක්‍රූරත්වයට පත් කළයි කියන චෝදනාව එක්ක මහාචාර්යතුමනි මේ පුවත ගැන විස්තර අපිට කතා කරන්න පුළුවන්. හැබැයි කෙලින්ම අපි මෙහෙම ප්‍රශ්න අහන්නම්. මේවා සමාජ මාධ්‍ය ඔස්සේ එහෙම නැත්නම් ජනමාධ්‍ය ඔස්සේ කතා වෙන්නකන් ඇයි මේ ගැටලු මෙහෙම තියෙන්නේ? මේ එක ළමා නිවාසයක් පමණයි. ඇයි මේ ළමා නිවාසවල තියෙන ගැටලු ගැන එහෙම නැත්නම් මේ ක්‍රූරත්වයට පත් කිරීම ගැන ඇයි ආරක්ෂක අධිකාරිය නිහඬද? ඔව් අත් වශයෙන්ම අප නිහඬ නැහැ. අප සෑම උත්සාහයක්ම දරනවා මේ පරිවාසන ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පවතින මේ ස්වේච්ඡා සහ ආගමික ආයතන වල පාලනය වන සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් මේ කෙලින්ම පාලනය වන ළමා සංවර්ධන මධ්‍යස්ථාන නැත්නම් ළමා නිවාස නියාමනය කරනවා සෑම වර්ෂයකම. ඊට අමතරව අප 2020 වර්ෂයේදී අප ආරම්භ කරා සෑම ළමා නිවාසයකම ළමයින්ට අපගේ ප්‍රධාන ආයතනය විසින් දුරකථනයෙන් අමතලා ඒ ළමයින්ගෙන් අපි විමසන්නට ආරම්භ කරා ඔවුන්ගේ අඩුපාඩුකම්, ඔවුන්ට ලැබෙන සේවාවන්, කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒ පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ කළා. ඊටත් ඔබට ගිහිල්ලා ඔබ දන්නවා අපි 2020 වර්ෂයේදී ආරම්භ කරා ODK ඩිජිටල් ප්ලටෆෝම් එක යටතේ නියාමන ක්‍රමයක් ලංකාවේ ස්වේච්ඡා මේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සහ පරිවාසයේ යටතේ තිබෙන ළමා සංවර්ධන මධ්‍යස්ථාන 315ක් අපි සැප්තැම්බර් මාසේ නියාමනය ලක් කරා. ඒ පිළිබඳ වාර්තාව අපි පරිවාසයේ පාර්තමේන්තුවට ලබා දුන්නා. එහි දුර්වල ආයතන නැවත නියාමනය කරනු ලැබුවා සති දෙකකින්. ඒ වගේම මාස 6කින් අපි ඉදිරියට කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔව් මහජාතකමනේ දැන් ගැටලුව තියෙන්නේ ඔක නෙමෙයි. ගැටලුව තියෙන්නේ දැන් දිගින් දිගටම කවුරු හරි ඔබතුමත් අලුතෙන්පත් වෙන්නේ කවුරු හරි අලුතෙන් සභාපතිවරයෙක්පත් වෙලාවත් නැත්නම් පාලන අධිකාරියට අලුත් කෙනෙක් ආවොත් එහෙම ක්‍රමවේද පිළිබඳ සැලසුම් ගත කරනවා. මෙන්න මෙහෙමයි කරන්න කියලා ඉදිරිපත් කරනවා සමාජයට, රටට, ආණ්ඩුවට මේ දේවල් ඉදිරිපත් කරනවා. හැබැයි මේ දරුවන්ගේ ප්‍රශ්න අදයේ විතරක් නෙමෙයි හැමදාම එහෙමමයි. දැනට තියෙන මේ අනුරාධපුරයේ අවන්ති ළමා නිවාසයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මම කෙලිම ඔබතුමාගෙන් අහන්නම්. ප්‍රධාන පාලිකාව අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් ඔබතුමාට මොකක්ද කියන ප්‍රශ්නය. මේක කෙලින්ම ඔබතුමාගේ යටතේ පාලනය වෙන ළමා නිවාසයක්. එහි අපි කෑම සම්බන්ධයෙන් ගත්තා, දන් කුඩ ළමයින්ට කන්න බොන්න දෙන එක සම්බන්ධයෙන් ගත්තා, ඒ ළමා නිවාස ඉඳලම මත්පැන් බොන දර්ශන අපි දැක්කා විවිධ මාධ්‍ය ඔස්සේ. මේ වගේ ඉතාමත්ම පහත් විදිහට ළමයින්ට සලකපු ආයතනයක් විදිහට පත් වුණා. කෙලින්ම චෝදනාව යොමු වෙන්නේ ඔබතුමාට. අපි ඔබතුමා අලුතෙන් තමයි පත් වෙලා ඉන්නේ, අපි ඒක දන්නවා. මම කැමතියි මේ පිළිබඳව ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා දැනගන්න. ඔව් අතෝෂ, මේ පිළිබඳව අපි ඉතාමත්ම කනගාටු පත් වෙනවා සහ ලැජ්ජාවට පත් වෙනවා. මේ අපගේ යටතේ සිටින, අප පාලනය කළ යුතු අපගේ ආදරණීය දරුවන් කිහිප දෙනෙක්ම එක්කෙනෙක්වත් කිසියම් වදහිංසනයකට, කායික හෝ මානසික වදහිංසනයකට ලක්වීම පිළිබඳව අපි ලැජ්ජාවට පත් වෙනවා. නමුත් මේ පිළිබඳව අපි විශේෂ පරීක්ෂණ දෙකක් පවත්වනවා. එකක් කාන්තා හා ළමා පොලිසිය, කාන්තා හා ළමා කාර්යංශය හරහා. ඒ අනුව යමින් ඔබ දන්නවා ඒ දිනේදී ප්‍රධාන පාලිකාවත් අඩකට ගනු ලැබුවා ඒ කායික හා මානසික හිංසනය නම් අපරාධ නඩුවිධාන සංග්‍රහය 208 ඒ වගන්ති යටතේ වසර 2 සිට වසර 10 දක්වා සිරදඬුවම්
ලබාදෙන්නට පුළුවන් අප දන්නවා හැම විටම මේ පහලින් සිටින පොඩි නිලධාරීන් තමයි මේ පිළිබඳව වරදකරුවන් බව පවත්වන්නේ නමුත් අපි විශ්වාස කරනවා මේ පිළිබඳව සම්බන්ධතාවයක් නොසලකිලිමත් බවක් අපි සිටින ඉහළ නිලධාරීන් අතරේ පැවතිය හැකි බව මේ පිළිබඳව විශේෂ විමර්ශන මීමනට කරියනවා දෙවන විමර්ශනයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මීවන විට කෙරීගෙන යනවා එහි අවසන් සාමාන්‍ය ප්‍රතිඵල ප්‍රමාණයක් අපට ඊයේ වන විට වාර්තා වෙනවා ඒ අනුව තවත් නිලධාරී කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ අවන්ති දේවී ළමා නිවාසයේ සිදු කිරීමට අප ඉදිරි දින කීපය තුන බලාපොරොත්තු හොඳයි ඒ ඒ එහෙ සම්බන්ධයෙන් දැන් ගත්තොත් එහෙම ඔබතුමාට කියන්න පුළුවන්ද ලංකාවේ ළමා නිවාස කීයක් තියෙනවද ළමයි කොයිතරම් ප්‍රමාණයක් ළමා නිවාසවල රැඳී සිටිනවද කියලා ඔව් අත්ත වශයෙන්ම මේ පිළිබඳව සීලුම දත්ත ප්‍රමාණය අප ළඟ තිබෙනවා එනම් ළමයින් ළමා නිවාස 315ක් ස්වේච්ඡා ආගමික මධ්‍යස්ථාන යටතේ පාලනයමට ළමා නිවාස තිබෙනවා ඊට අමතරව තවත් කීපයක් තිබෙනවා පරිවාසය යටතේ පවතින මේ සියල්ලම අප නියාමනය කරනවා ඊට අමතරව මෙහි ළමයින් සිටිනවා 12,000කට පමණ එහි ඉවරදි මංකේ මට දැන් අමතකයි නමුත් අප ළඟ තිබෙනවා ඒ දත්ත සියල්ලම ඔව් මහාචාර්යතුමනි සමාන බුද්ධික මහාචාර්යතුමනි දැන් මේ සිද්ධියත් එක්කම අපි නැවත මේ නැවත නැවතත් කතා කරන්නේ ඇයි තවදුරටත් මේවා මේ සමාජ මාධ්‍යවල මාධ්‍ය කතා වෙනකන් ඉන්නේ විශේෂයෙන්ම අපි දැක්ක RMB එකේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයෝදවල මේ මේවා හොයාගෙන තිබුණා ඔබතුමාලා මේ මේ අර සැලසුම් සහ සාම්ප්‍රදායික ක්‍රමවේදින් ඔබට ගිහිල්ලා ඇයි හදිස්සි වැටලීම් කරන්න නැත්තේ අපි රහසේ කැමරා ෆෝන් එකේ කැමරාවකින් ෆෝන් එකකින් එම මේ පටිගත කරලා එළියට එනකන් ඇයි මේවා බලාගෙන අඩුතරමින් දැන්වත් මේ प्रकाश करीक्षा ගරු අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සමග විශේෂ සාකච්ඡාවක් ළමා ආරක්ෂක අධිකාරියෙහිදී අපගෙන් ඉල්ලා සිටියා මේ සෑම ළමා නිවාසයකම එක් ස්ථානයකවත් ඉදිරි පස සකස් කරලා සීසී දර්ශන ලබා ගත හැකි ක්‍රමයක් සකස් කරලා එය සියලුම මිතුන්සිය 15ම ළමා සංවර්ධන මධ්‍යස්ථාන අපගේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සමග සම්බන්ධීකරණය කළා දිනපතා සෑම විටම ඒවා නියාමනය කරන ලෙස අපගෙන් ඉල්ලා සිටියා ඒ සඳහා UNDP ආයතනය සමග එකට එකතු වෙලා ඒ සඳහා උපකරණ ලබා ගැනීමටත් එතුමා යෝජනා කරනු ලැබුවා ඒ පිළිබඳව කටයුතු අපි මාර්තු මාසයේ වන විට යම් ප්‍රමාණයකට අවසන් කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණා මහාචාර්ය මුදිත විද්‍යානපතරණ මහත්මයා ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට අපිත් එක්ක මේ තොරතුරු බෙදා දුන්නට සමාජ මාධ්‍ය ජාලවල යන කතාවක් තියෙනවා ඒ දැන් මේක කිව්වට කමක් නැහැ මේ දැන් ළමා නිවාස 315ක් තියෙන ළමයි 12000ක් විතර ඉන්න මේක ආවට ගියාට කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි මෙතුමා කියන විදිහත් එක්කත් ගත්තාම මාචාර්යතුමා අලුතෙන් මේකට සම්බන්ධ වෙන්නේ ඉක්මනට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කරන්න බැරි නම් ඕක දෙන්න ශවෙන්දට කියලා ඒ කියන්නේ දැන් හමුදාවට බාර දෙන්න මේ ළමා නිවාස ටිකයි ළමයි ටිකයි මාසයක් ඇතුළත සම්පූර්ණයෙන් ක්‍රමවේද හදලා දෙමින් කියන අපිට කියන්නේ හැමදේම හමුදාවට දෙන්න කියන එක නෙවෙයි හැබැයි ක්‍රමවේදයන් ඉක්මනටම කරන්න ඕන නම් අපේ රටේ ඒවා කරලා පෙන්නලා තිනවා හමුදාව කියන එක දැන් ඔන්න සමාජ මාධ්‍ය ජාලවල යන්න පටන් ගන්න තියෙනවා කාලයක් යනවා හැම එකම හමුදාවට දෙනවා හමුදාවට දීලා හරියන්නේ නැහැ අපි කරන්න ඕනේ කියලා දැන් මේ වගේ අකටයුතුකම් වෙනකොට දරුවන් වෙනුවෙන් කවුරුත් කතා කරන්න නැති වෙනකොට කියනවා නෑ හමුදාවට දුන්නොත් මේක හදලා දෙයි කියලා ඒ පිළිබඳව මතක් කරගෙන යම් ප්‍රවෘත්තියට ඔව් ඉක්මනින්ම යනවා කොවිඩ් පිළිබඳව වාර්තා කරන පුවත් කිහිපයක් තියෙනවා නව කොරෝනාවට අතොරතුරු දෙන ඔක්ස්ෆර්ඩ් එනත මාර්තු මාසයේට පෙර ලංකාවට කියලා මවුබිම් පත්පත වාර්තා කරනවා
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිරය කියන්නේ අතර ඩේලි මිරපුවත් පත්‍ර ආදි මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය මාත්‍වරයා කියා තිබෙනවා මේ මාසයේ අගවෙද්දි මේ එන්නත ලැබෙන්න බොහෝ දුරට ඉදිරියට තියෙනවා කියලා අධිශීත කරනලා තිබූ කොරෝනා මලසිර වල ඇති වෛරස් සජීවී නැහැ කියලා මහාචාර්ය තිස්සවිතාන මහත්මයා කියනවා මාස්ක් නොදා 82513 කගෙන් 48කට කොරෝනා කොහොමද රඟේ නොදා හිටියා ඊට පස්සේ කොරෝනා අස්සේ බුලත් දෙන්න ගියේ සැරෙන්ගේ වැඩතහනම් කියලා අද මවබිම් පුවත්පත වාර්තා කරන බුද්ධික අද ලංකාදීප පුවත්පතේ වාර්තා කරන මෙන්න මේ පුවත ඒ තමයි පුතාට කොරෝනා සාජන් තාත්තා හතරතේ ගිහින් කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ ASP IPල ඇතුළු 16කට කොරෝනා ASP ඇතුළු 20ක් නිරෝධායනට කියලා වාර්තා කර සිටිනවා ඒ අතරේ මවබිම් පුවත්පතෙන් සහ ගල්මී කියන්නේ අද ලංකාදීප පුවත්පතෙන් වෛද්‍ය පාදනියත් ආශ්‍රිතෙක් වේ නිවේසේ නිරෝධායනේ ලංකාවෙතුළු ආසියා රටවල් 11කට ජපානයේට ඇතුළුවීම තහනම් මැති ඇමති පොලිස් නිලධාරී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ තවත් 400කට අද PCR ඒ සම්බන්ධයෙන්ම කතා බහ කරපු නිසා දිවයින පුවත්පතේ වාර්තාවක් ඉදිරිපත් කරනම් පාර්ලිමේන්තුවේ PCR ප්‍රතිඵල අද නිකුත් වෙයි කියලා තමයි පාර්ලිමේන්තුවේ 463 දෙනෙකුට ඊයේ PCR පරීක්ෂණ පැවැත්වුවා අද දවසේදී ඒ පිළිබඳව තොරතුරු නැත්නම් එහි වාර්තාවන් ඉදිරිපත් කරනවා කියලා සඳහන් කරනවා සමන් ගමගේ කතානායකවරයා ඇතුළු මැති ඇමතිතුරුන්ගේ සහ පාර්ලිමේන්තු සේවකයන්ගේ පෙරේදා සිදු කරන ලද PCR පරීක්ෂණ ප්‍රතිඵල බොහෝ දුරට අද දවසේ පෙරවරුවේ ලැබෙනවා ඇතයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා වෛද්‍ය පාදනීය ස්වයන් නිරෝධානයට කියන මාතෘකාව ප්‍රවෘත්තියත් වාර්තා වෙනවා ඒෙහිදී අද මම දැක්ක උදේ සමාජ ජාලවල පළ වෙලා තිබුණා මේ ඇන්ටිජන් පරීක්ෂණ නම් නෙගටිව් කියලා දාලා තිබුණා. මොකද වෛද්‍ය පාදනීය ගොඩක් වෙලාවට මේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරපු හැමදේටම ගිහිල්ලා කතා බහ කරපු කෙනෙක් වෛද්‍ය නිලධාරී සංගමේ සභාපතිවරයා ඒ විතරක් නෙවෙයි විවිධ කටයුතු වලදී එතුමාගේ සහයෝගය රට වෙනුවෙනුත් රජ වෙනුවෙනුත් ලබා දුන්නා. ඒ නිසා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අසනීප වෙලා නම් නැත්නම් අසනීප වෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනා. බස්නාහිර පාසල් 25 වෙනිදා ඇරෙයි කියලා අද මවබිම් පුවත්පත කියනවා සැලසුම් කරලා තියෙන ඕලෙවල් පන්ති 11 වසර පන්ති 25 වෙනිදා ආරම්භ කරන්න මාර්තු මාසෙ විද්දී බස්නාහිර පාසලේ සමස්ත පාසල් ආරම්භ කරන්න සැලසුම තියෙනවා කියලායි මවබිම් පුවත්පත කියන්නේ. ඔව් මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන 11 වසර පන්ති කියලා කියන්නේ මෙවර සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දරුවන්ට විතරයි 25 වෙනිදා ආරම්භ වෙන්නේ. මාර්තු මාසෙ වෙනකොට ලංකාවේ පාසල් ආරම්භ කරන්න හැකියාව ලැබෙයි කියලා අධ්‍යාපන මාත්‍යංශය විශ්වාස කරනවා. ඔව් මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා උපුටා දක්වන්නේ මවබිම් වාර්තා කරන්න. අතරේ අන්තර්ජාතික ගුවන් සේවා 7ක් ලංකාවට එන්න සූදානම් දැනට කාලසටහන හදලා කියලා නයනතර ගමගේ වාර්තා කර සිටිනවා අරුණ පුවත්පතේ දෙවන පිටුව පෙරලා බැලුවොත් වාර්තා කරන්න පුළුවන් මේ අනුව එමිරේට්ස් කටා එටිහාඩ් ටර්කිෂ් සිංගප්පූරුවේ කුවේට් සහ ඕමාන් ගුවන් සේවා ලංකාවට එන්න කැමැත්ත පළ කරලා තිබෙනවා දැන් කාලසටහනත් හදලා තියෙන්නේ කියලයි අද අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ කොරෝනා තව 1%කින් වැඩි වුණොත් සමාජ ව්‍යාප්තියක් කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා කොරෝනා පොකුරේ නැත්නම් කොරෝනා බොක්ස් එකේ සෞඛ්‍ය අංශය අනුතුරු අංගවනවා කොරෝනා තව 1%කින් වැඩි වුණොත් සමාජ ව්‍යාප්තියක් කියලා පෙරේද තවත් මරණ 3ක් මරණ 247ට නැගී ඒ මරණ 3 මනස් මරණ 4 බවට පත් වුණා ඊයේ 480ක් සුවය ලැබති පාසල් බස් හා වෑන් අතර යෙදුරන්ට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ බෙන්තොට පාලම අසල ඇන්ටිජන් පරීක්ෂණ වලින් ආසාදිතය 6යි නිරෝධානය කර සිටියදී සේවයට ආ කෑගල සාජන්ගේ වැඩතහනම් තවලම සතිපලේ වෙනඳුන් 23ක් පොසිටිව් කියලා සඳහන් කරනවා නෙළුව තවලම හිඳුව බද්දගම මෙමෙ ආශ්‍රිත කලාපය ටිකක් අවදානම් සහිත කලාපයක් බවට පත් වෙලා තිනවා ඒක නිසා ජනතාවට පරිස්සමෙන් ඉන්න ඒ වගේම තමයි සෞඛ්‍ය උපදේශ අනුගමනය කරන්න කියලා මතක් කර සිටිනවා සෞඛ්‍ය උපදෙස් වලට යටත්ව විදේශ සංචාරකයන්ට දලදා වැඳීමට තහංචි නැහැ කියලා පූජ්‍ය ආචාර්ය මෙතගම ධම්මානන්ද ස්වාමින් වහන්සේ කරන ප්‍රකාශය මවබිම් පුවත්පත මුල් පිටුව උපුටා දක්වනවා සෞඛ්‍ය උපදෙස් වලට යටත්ව විදේශ සංචාරකයන්ට දලදා වැඳීමට තහංචි නැහැ ඊළඟට ටිකක් තවදුරටත් ආන්දෝලනාත්මක පුවතක් වාර්තා කරනවා මවබිමේ ඒත් එක්කම ETI ලොක්කන්ට අපදුන්නොත් සාක්ෂිකරුවන්ගේ කටවල් වසාවි කියලා මේ ප්‍රකාශ කර සිටින්නේ ETI තන්පත්කරුවන් සුරකුන් වන් ETI තන්පත් සුරකුම් කරුවන්ගේ සංවිධානය කුමුදු උපුල්ශාන්තය වාර්තා කර සිටින්නේ අවුරුදු 3කට පස්සේ හරි යම් සාධාරණයක් පේන්න තියෙනවා හැබැයි මේගොල්ලෝ නිදහස් කළොත් සල්ලි වලට මේ කටයුතු වහන්න පුළුවන් කියලා කටවල් වහන්න පුළුවන් කියලායි ඔවුන් චෝදනා කර සිටින්නේ ඊළඟට ජනපතිගේ වචන හරමයන්ට රැවටි සටන පාවා දෙන්න එපා කියලා ලාල්කාන්ත වෘත්තීය සමිති වලට කියයි මේ නැගෙනහිර ජටිය විකිණීම සම්බන්ධයෙන් ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයා කියා සිටින් නැගෙනහිර ජටිය රටේ අයිති යටතේ තබා ගැනීමෙන් ඒ සංවර්ධනය කරන ආකාරය ගැන ජාතික කතිකාවතක් අරමුණ ලෙස ඔහු කියා සිටිනවා හැබැයි වැඩේ තියෙන්නේ MCC ගිවිසුමෙද්දී හම්බන්තොට වරාය එද්දී නිහඬව හිටපු සහ ඒ යහපාලන ආණ්ඩුවේ බහුතරය හදාගන්න උදව් කරපු ජනතා විමුක්ති පෙරමුණට මේ සම්බන්ධයෙන් චෝදනා කරද්දී තියෙන සදාචාරාත්මක අයිතිය පිළිබඳ හැබැයි විවේචන කරන්න තියෙන සහ
ජාතික සම්පත් රැක ගැනීමට තියෙන සීළු ප්‍රවේශයන්ට තියෙන අයිතිය පරිශුද්ධයි කියන එකත් අපි කියනවා. පහුගිය දිනවලදී ඔය සටන පාවා දීම ගැන කතා බහ කරාම ලාල්කාන්ත සහෝදරය සම්බන්ධයෙන් සමාජ ජාලවල සටහන් වුණා. එතුමා තමයි ඔන්න දැන් පාවර දීලා අනිත් පැත්තට පයින් හදන්නේ කියලා. කොහොම සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැහැ. සමාජ ජාලත් හිතාමත්ම ලොකු කාර්යභාරයක් කරනවා. සමහර කලාට මේවා හිතළු වෙන්නත් පුළුවන්. අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට ඉක්මනින්ම යන්න. රංජන් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් තියෙනවා දිවයින පුවත්පතේ. රංජන්ට එරෙහිව පැවරූ නඩු දෙක ඉල්ලාස් කර ගන්නවා කියලා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරනවා. රංජන් රාමනායක මහත්තයා බන්ධනාගාරගතව සිටින නිසා ඔහුට අනුකම්පා කර එයට ඔහුට එරෙහිව නුගේගොඩ අධිකරණ හමුවේ තමා ගොනු කර තිබෙන නඩු දෙක ඉල්ලාස් කර ගැනීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරනවා. ඊට අමතරව දිනමින පුවත්පතේ ප්‍රවෘත්ති දෙකක් මං ඉදිරිපත් කරන්නම්. පාරිභෝගික අධිකාරියේ නීති කඩා වෙළඳාම් කළ 14906කට නඩුදමා අය කරගත් දඩමුදල කෝටි 6කට වැඩි කියලා සඳහනක් තියෙනවා. පාරිභෝගික අධිකාරියේ නීති කඩා වෙළඳාම් කර 14906කට නඩු දාලා තිනවා. ඒ වගේම තමයි ප්‍රභූ ආරක්ෂක පොලිස් නිලධාරීන් 50%කින් අඩු කිරීමට යයි මේ වර්තාවත් දිනමින පුවත්පත් මා වර්තා කරන්නේ. ප්‍රභූ ආරක්ෂක පොලිස් නිලධාරීන් 50%කින් අඩු කිරීමට යයි ප්‍රභූගෙන් ප්‍රභූ ආරක්ෂාවට හානියක් වෙන්නේ නැහැ කියලත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කරනවා. රුවන් කිතුල් ගස්පිටියයි මේ වර්තාව දිනමිනට ඉදිරිපත් කරන්නේ. කිසිවෙකුගේ භාෂණ අයිතියට සීමා කිරීමට අපිට දෙන්නේ නැහැ කියලා විපක්ෂ නායක සමගී ජනබලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශය අද මෞබිම පුවත්පත වාර්තා කරනවා. භාෂණයේ නිදහස උදෙසා උද්ඝෝෂණය කරනවා. කිසිවෙකුගේ කතා කිරීමේ අයිතිය නැති කිරීමට අපිට දෙන්නේ නැහැ කියලා කියනවා. ඕනෑම චෝදනාවක් විඳ දරාගෙන මේ ශක්තිය ශක්තිමත් නායකයෙක් තුළ තිබිය යුතුයි. භාෂණයේ නිදහස කෙලසන්නට කිසිම ආකාරයකට ඉඩ ලබා දෙන්නේ නැහැ අපි. ඒ වෙනුවෙන් පක්ෂයක් විදිහට අපි නිරන්තරයෙන් කැප වෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීදුර ආරක්ෂා කිරීමට අපි නීති මාර්ගයෙන් කටයුතු කරනවා. මානව හිතවාදීෙක් වෙච්ච රංජන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. පිනමින පුවත්පතේ පුවතක් ඔබට ඉදිරිපත් කරන්නම්. ජනාධිපති කාර්ය සාධක බලකාය සභාපති ගෙන් ප්‍රාදේශීය නිලධාරීන්ට උපදෙස් කියලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. ආණ්ඩුවේ සංවර්ධන වැඩවලට සුදුසු ඉඩම් හඳුනාගෙන කඩිනමින් කළමනාකරණය කර දෙන්න කියලා බ්‍රසිල් රාජපක්ෂ මහත්මයා කියන කතාවක් තමයි තියෙන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ගෙවතු වගා වැඩසටහන් ඇතුළු රජයේ සංවර්ධන කාර්යයට සුදුසත්වයේ පවතින ඉඩම් හඳුනාගෙන කඩිනමින් කළමනාකරණය කර බාර දෙන්න කියලා එතුමා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉඩම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වශයෙන් සිටින නිලධාරීන් තමයි මේ පිළිබඳව කතා බහ කරලා තියෙන්නේ. 2021 අයවැයේ බිම්සවිය වැඩසටහන යටතේ දීමනා පත්‍ර 20,000ක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 500ක් ඉඩම් අහිමි වූවන්ට ආදායම් අඩු ආදායම් ලාභී 50,000ක් සඳහාත් මිලියන 45ක් රුපියල් මිලියන 45ක් සහ ඉඩම් දත්ත පද්ධති සකස් කිරීම සඳහා යාවත් කාලීන කිරීම වෙනුවෙන් තව රුපියල් මිලියන 100ක්ද අත්පත් කරගැනීමේ කටයුතු සහ වන්දි වෙනුවෙන් රුපියල් මිලියන 2593ක්ද මනෝම උපකරණ සඳහා රුපියල් මිලියන 600ක් සහ ජංගම සේවා වෙනුවෙන් රුපියල් මිලියන 7ක්ද මුදල් ප්‍රතිපාදර වෙන් කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. රාජ්‍ය අමාත්‍ය රොහාන් රොෂාන් රණසිංහ මහතා ඉඩම් අමාත්‍යාංශ ලේකම් ඇතුළු කණ්ඩායමක් මේ සඳහා සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම තමයි නිවාස සිහිනය සැබෑ කරගන්න දැවැන්ත වැඩපිළිවෙලක් නගරයත් ගමත් එක්කරමින් නරඹා තිබෙනවා කියලා මෞබිම් පුවත්පතට වාර්තා කරනවා. ඩබ්ලිව් කේ ප්‍රසාද් මංජි මේ වාර්තා ඉදිරිපත් කරන්නේ. සතුටින් සිටින පවුලක් නිර්මාණය කිරීම අරමුණයි කියලා නාලක ගොඩහෙව අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් එක්ක ඡායාරූපයක් එක්ක පළ කරලා තියෙනවා. නිවාස සිහිනය සැබෑ කරන දැවැන්ත වැඩපිළිවෙලක් නගරයත් ගමත් එක්කරමින් අරඹා තිබෙනවා. බුද්ධික මේ මහාචාර්ය සමාවෙන්න රාමාඤ්ඤ මහානිකායේ මකුලැවේ විමල මහනාහිමිවන් වහන්සේ කරන ප්‍රකාශයක් සමගින් පුවත් වාර්තා කිරීම නිම කරනවා. ඒ තමයි මේ උදා වෙලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා ඉවසීමෙන් කල්පනාවෙන් සහ බුද්ධිමත්ව කටයුතු කර යුතු කාලයක් කියලා උන්වහන්සේ සඳහන් කර සිටිනවා. ඒතරේ අපි ඉක්මනින්ම මේකත් එක්කම මේ යනවා. ඒ තමයි කලාපුවත් කීපයක් තියෙනවා. සුරුස්කල් අපි කියන්නම්. චත්‍රවීරමන්ගේ ආයු ළඟ ළඟ එයි කියලා අද පුවත් පත වාර්තා කර සිටියා. ඒ අනුව විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් දයාරත්නායක මහත්මයා නිෂ්පාදකවරයෙක් විදිහට ඉදිරිපත් කරන පළවෙනි අවස්ථාව තමයි චත්‍රවීරමන්ගේ ආයු චිත්‍රපටය. සිනමා නිලි ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියගේ 150 වෙනි චිත්‍රපටයත් ඒක. ඒත් එක්කම මෞබිම් පුවත්පත කියනවා
චරිතයදු චමත්කා නිපෙයි උත්තාදී 16 වෙනිදා සිට ITN හැඩ කරයි කියලා චරිත අබේසිංහ අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි නාට්‍ය තාදී මේ මාස 16 වෙනිදා සිට ස්වාධීන රූපවාහිනිය විකාශය වෙනවා මේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන චමත්කා පීරිස් ඇය අපේ රටේ ටෙලි නාට්‍ය හා චිත්‍රපට කලාවට එකතුණු ලාබාලතම නිෂ්පාදකවරිය කියලා මබිම් පුවත්පත් සඳහන් කරනවා ඒ වගේම ඉක්මනින් කියනවා තව යුතුයකමක් ඉෂ්ට කරන්න තියෙනවා සිරිකහවලගේ හැපි බර්ත්ඩේ හැමදාම උදේට ස්වාධීන රූපවාහිනිය කියලා වාර්තා කර සිටිනවා පටන් ගනිද්දි මෙච්චර ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුවේ නැහැ සිරිකහවල කියලා කියන්නේ වටින මිනිස්සෙක් ඕන කෙනෙක්ගේ දුරකථනංකයක් දුකක් සපබ බලන මේ සඳහන් කරනවා මේ වැඩසටහනට අවශ්‍ය තොරතුරු උදමයේ දායකත්වය ලබා දෙන්නේ කලාකරුවන්ගේ විශාල තොරතුරු ගොනුවක් ඇති ප්‍රවීණ පුවත්පත් කලාවේදී කුණ සිරිකහවල මහතාය සුදත් රෝහණයන්ගේ අදහසකට අනුව චන්ද්‍රිමා ප්‍රේමරත්න විසින් ඉදිරිපත් කරන ලබයි කියලා ලක්මිනී ප්‍රේමචන්ද්‍ර වාර්තා කරනවා මෞබිමට Happy birthday to you කියලා හැමදාම බලන්න පුළුවන් සිරිකහවල මහතය තමයි එහි තොරතුරු ටික ලබා දෙන්නේ අපි සූදානම් කාටුන් වෙත යමු වෙන ඔබත් පමත් බලන් ඉන්න ඕනේ කාටුන් ගැන අපි දිල බලමු පහයි තියෙන විනාඩි පහයි කාටුන් ඔක්කොම කියන්න ඕනේ කියලා පොඩි තර්ජනයකුත් තියෙනවා අනිවාර්යෙන් කියලා දිනමින ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත ඔන්න ඉන්දික පළවෙනි පටන් ගන්නවා දිනමිනෙන් එජාප තනතුරු බෙදද්දි රවීට සුදුසු තනතුරක් නැහැලු නැට අගල දාන්න ඕනේ දැන් එදා එජාප තනතුරු බෙදද්දි රවීට සුදුසු තනතුරක් තිබිලා නැහැලු බං මොකෝ නැත්තේ සර් ගැලපෙනම තනතුර බාණ්ඩාගාරික තනතුර මේ අංජනගේ කාටුනේ දිනමින පුවත්පතෙන් තෝරගන්නේ පාර්ලිමේන්තුවට කොරෝනාවනේ බං ඉතින් ඊට කලින් පැණියාවනේ අන්නේගේ කාටුනේ බල්ලිදු රයිට් ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් කාටුනට යන සුදනම් පංකජ රුවින්දගේ සරදම් ලංකාදීපේ රවි උපනායක කමෙන් ඩොට් රනිල් නායක කමර ඩොට් දාන්නනේ හැදුවේ රවි හැදුව රනිල් නායක කමෙන් ඩොට් දාන්න හැබැයි ඒක අනිපැත උනේ එම්ඩී විරත්නගේ මරිස බාල පොකට් කාටුන තෝරගන්නේ මෞබිම් පුවත්පතෙන් පාර්ලිමේන්තුවේ කොරෝනා පාලනයට සියලු පියවර ගත්තලු ආ එහෙනම් අදේ මරිස බාල එම්ඩී විරත්නගේ මරිස බාල මෙන්න කාටුනේ බලමු මේ කාටුනේ කියව මෙන්න කාටුනේ දාස හපුවලණගේ සුවාරිස් කාටුනේට ලංකාදී පුවත්පතේ දාස හපුවලණගේ සුවාරිස් කාටුනේ තමයි යන සූදානම් වෙන්නේ රාජ්‍ය පරිපාලනයේදී ආණ්ඩුව අසමත්වත් විපක්ෂයෙන් ප්‍රබල අභියෝගයක් නැහැ බං කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ සෑර්ගේ සෑර් අභියෝග කරන්නත් ඕනේ කළු කෝපි කොච්චර බීලාද සෑර් අභියෝග කරන්න තෝන කළු කෝපි කොච්චර බීලාද නැගිනහිර ජටිය විකුණන්නෙත් නැහැ බදුගන්නෙත් නැහැ කියන ජනාධිපතිතුමා එම්ඩීට මෙහෙම කිව්වා කියලා අද මව බිම් පුවත්පතට එම්ඩී වීරරත්න කාටුනේ අඳිනවා විකුණන්නෙත් නැහැ බදු දෙන්නෙත් නැහැ ලංකාවට 51යි ඉන්දියාවට 49යි විකුණන්නෙත් නැහැ බදු දෙන්නෙත් නැහැ අද අරුණ පුවත්පතේ කාටුනේ ඔබටම තීරණය කරන්න පුළුවන් හසන්තගේ අදහස මොකක්ද කියලා හසන්ත විජයනායක තමයි අරුණ පුවත්පතට මේ කාටුනේ ඉදිරිපත් කරන්නේ බලන්න නීතිය සම්බන්ධයෙන් ගත්තහම හැමතැනම නීතිය කොහොමද කියන්නේ එක පැත්තක තව විදිහක් තියෙනවා මෙය තේරුම් ගැනීමට හොඳ කාටුනක් නිසා මම නිශ්ශබ්ද වෙනවා අධිකරණය ගැන කතා කරන නිසා ඊට පස්සේ රවි කරුණානායක හිටපු ඇමතිතුමා කොයිතරම් බල සම්පන්නද බලන්න තාප්පෙන් එළියට විසි කරලා බලන්න අර කඩේ යන මල්ල ඒකෙත් පල්ල ගිහිල්ලා ඒ විතරක් නෙවෙයි පේමන්ට් එකට වෙලා ඉන්නවා දාසට පේනවා ලෝකේ හොඳම මුදල් ලැබෙති කියන කුසලානයත් පැත්තක දිනමින පුවත්පතේ කාටුනේ ඒත් රවි කරුණානායක හිටපු මන්ත්‍රීතුමා එළියට විසි කරලා තියෙන්නේ කෝට් එකත් ඇඳලා ටයි එකක් දාලා හැබැයි දැලස් ගාලා දොරත් වහලා තිනවා එජාප නිලධාරි මණ්ඩලෙන් එළියට දාලා තිනවා කියලා තමයි ආංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තිබුණා පත්තරවල තිබුණාද මේ ඡන්ද ලක්ෂ දෙකමාරක් අරගෙන ආණ්ඩුවක් හදන්නත් බෑ නායකයෙක් හදන්නත් බෑ ආණ්ඩු කරන්නත් බෑ කියලා හසන්ත විජේනායක හුරේරා කාටුනේ තෝරගන්නවා එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී වෙන්න එකම සුදුස්ස රනිල් කියලා රංගේ කියන්නේ බං පුත්තලම ඉන්නේ දිව දෙකේ ගෙඹුද සර් දිවේන පුත්තේ කාටුන් කියන සුදනම් දිවේන ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ රවි කියනවා එජාප උපනායක තනතුරෙන් එයා අයින් වුණේ නැතිලු කට්ටිය එයාව අයින් කරලා කියලා. ඔය කිව්වට නියමිත සුදුසුකම නැතුව ඇති හාමිනේ කියලා තියෙනවා. රංචගුඩ ළමය කියන එක කියනවනේ කට කහනවට යහපාලනේ පව් දෙවුරේ දරාගෙන කටයුතු කරන්නට රජයට සිදුව ඇතත් නැවුතට කොළඹ පිළිබඳ කාරණේදී ජනතා මතයේ සැලකිල්ලට ගත යුතුය. ඒක පැත්තක්. ඊට පස්සේ වරාය බේරා ගනිමු බැනරයට මුවා වෙලා ඉන්න සමහර ඇත්තෝ හම්බන්තොටත් විකුණන්නට දායක වූ සේල්ස්මන් වරුන් වගේ මතකයේ තබා ගමු. අද පුවත්පතේ කාටුනේ රිලේ එකක් නැත්නම් රේස් එකක් දුවන කාටුනයක් තමයි තියෙන අද පුවත්පතේ.
චීනේ ජනාධිපතිතුමත් ඇමරිකාවේ අගමැතිතුමත් තමන්ගේ එන්ත අරගෙන දුවගෙන එනවා අපේ ජනාධිපතිතුමා බලාගෙන ඉන්නවා එන්න දෙකෙන් මොකද්ද මුලින්ම එන්නේ ඒක අරගෙන දුවන්න පොඩ්ඩක් වික්ෂිප්ත වෙලා ඉන්නේ මොකද්ද ගන්නෙ කාත් එකද වැඩ කරන්න කියන වගේ එකක් හැබැයි මේ දෙකම ගන්න ජනාධිපතිතුමා තමයි සූදානම් සිටින්නේ උදේ විමලසිරි දිවයින පුවත්පතට අඳින කාටුනේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පුටුවේ ඉන්නෝ පුටුව මුල් ඇදලා එක පැත්තකින් අකිල විරාජ් මහත්තයා වතුර දානවා අනෙක් පැත්තෙන් ඒ කලින් වතුර දාපු අකිල මහත්තයාට අමතරව දැන් ඔන්න රංගේ බණ්ඩාරත් ඉන්නවා මල් බාල්දියෙන් වතුර දානවා රංගේ රංගේ මොබින් පුවත්පතෙන් උපුටා ගන්න දවසේ පද හතර හකීම් මාස් නොපැලඳ මැති සබය මැද වාසු බර්ත්ඩේ පාටියේ රසය විඳ දයාසිරි සිටියේ පරතරය බිඳ නොබීවාට පැනිනාගෙන සිටිති අද විදුර අබේනායකගේ දවසේ පද හතර කියලා වැඩක් නැහැ හැබැයි කියනවා එජාපේට බැරි වුණානේ තවම නියම නායකයෙක් පත් කරගන්න සර් බයිලා කියනවා එයාලා මේ ජාතික ලයිසු මන්ත්‍රී කෙනෙක් පත් කරගන්න බැරුව ඉන්නවා ඒකත් කිව්වන් පස්සේ මේ හැබැයි මේ ඒතුමා නොපෙන්නත් බෑ බුද්ධික හරිද ඒතුමා බලන්නකෝ කස්ටියටම ඉහළ තානාන්තර ලැබුණා නේද රංගේ ඔවුනේ දැන් අපේ ගමන නව දැන් අපේ ගමන නවත්තන්න කාටවත් බෑ බලන්න කට්ටියන වාහන ටික හොඳයි අපි සූදානම් වෙරසරණ අවසන් කරන්න ලෝකේ හොඳම ගුරුවරු බැලිය යුතු දිශාව පෙන්නනවා හැබැයි දැකිය යුත්තේ කුමක්ද කියලා පෙන්වන්නේ නැහැ පොඩ්ඩක් කල්පනා කරන්න ලෝකේ හොඳම ගුරුවරු බැලිය යුතු දිශාව පෙන්නනවා හැබැයි දකින්න ඕනේ මොකද්ද කියලා පෙන්වන්නේ නැහැ ඔබ කල්පනාවෙන් සිටින්න අපි හැමදාම කියනා වගේ මතක් කරගන්න මුව ආවරණ පළඳගෙන ඉන්නවා කියන එක සංචරණයේ සීමා කරන්න කියන එක මීටර දෙකේ දුර මේ සියල්ල අනුගමනය කරන්නටම වෙනවා ඒ වගේම තමයි අවධානයෙන් අවබෝධයෙන් සිටියොත් අපිට මේ උවදරෙන් නිදහස් වෙන්නට මිදෙන්නට හැකියාව ලැබෙයි මමත් දිනුෂත් අදට සමුදන්නවා ආපහු ලබන සමුදා ඔබ වහන්සේ බලාපොරොත්තු වෙත් ගිහිල්ලා එන්න ලස්සන දවසක්